සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට සමගී ජනබලවේගයකත් තීරණය නීතියට පටැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනන්ද යන මාතෘන් පිටසමක් ඉදිරිපත් කර තිබුණා. එය නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද මෙම තීන්දුව ලබා දුන්නා. විජිත් මලල්කුඩ, අචල වෙංකප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මාතෘන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බඩුල්ලක් විසිනුයි මෙම තීන්දුව ලබා දුන්නේ. තමන්ට සාධාරණ විනය පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට අවස්ථාව නොදුන් බවත් ඒ තුළින් ස්වාභාවික යුක්ති ධර්මය නැමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වන බවත් හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානක්කරණ මහතුරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පිත්සමේ පැමිණිලි කර තිබුණා. එහෙත් එම තර්කය පිළිගත නොහැකි බව සඳහන් කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම්කරුවන් සමගි ජනපලවේගෙන් නිරපීමට ගනු ලැබූ තීරණය නීත්‍යානුකූල බව සඳහන් කළා. ඒ අනුව ගාස්තු රහිතව අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා. මෙම තීන්දුව ලබා දීමත් සමග හරින් ප්‍රනන්දු මහතා සංචාරක අමාත්‍යාංශයේදී සිය නිලධාරීන්ට සමුදුන්නා. තමන් අර්බුදකාරී පසුබිමක් යටතේ අමාත්‍යාංශ හතරක් බාර ගනිමින් කළ සේවාව පිළිබඳ මෙහිදී සිහිපත් කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වූ මනුෂ නානායක්කාර හා හරින් ප්‍රනන්දු යන මහතුරුන් ඉදිරියේදී තමන්ට යහපත් දේශපාලන ගමනක නිරත විය හැකි බව කියා සිටියා. අපි එළියට බහිනකොට සජබේ ව්‍යවස්ථාව අපි දන්නවා. සජබේට පුළුවන් අපිව අයින් කරන්න පුළුවන් බව දන්නවා. ඔවුන්ට අපේ mantri ධූරයේ කොයි මොහොතේ වුණත් අයින් කරන්න පුළුවන් කියන එක අපි දන්නවා. ඒක නීතිය දැනගන්නේ නැතුව ආපු එකක් නෙවෙයි. හැබැයි අපේ mantri ධූරයට වඩා අපේ ජීවිතයට වඩා ඒ වෙනකොටත් අපේ රටේ එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මරලා තිබුණේ. ගෙවල් ගිනි තියලා තිබුණේ mantriවරු බහුතරයකගේ. දේශපාලනය කරපු අය බේරවැවට දාලා නාවල. එහෙම තත්වයන් හදලා තිබුණේ. එහෙම තත්වයක් තියෙද්දි අපි ඒ අභියෝගේ බාරගත්තේ මන්ත්‍රීකම නැති වෙනවට බය නෙවෙයි, ජීවිතේ නැති වෙනවට බය නෙවෙයි, අපේ දේශපාලන අනාගතේ නැති වෙනවට බය නෙවෙයි. ඒ ඕන දෙයකට මූණ දෙන්න සූදානමින් තමයි අපි මේ සයනයිඩ් කරලා බෙරලේ දාගත්. අපි මේ සුයිසයිඩ් මිෂන් එක පටන් ගත්තේ. හැබැයි මේ සුයිසයිඩ් මිෂන් එක පටන් ගත්තේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, රටේ මිනිස්සු වෙනුවෙන්. ඒ රටේ මිනිස්සු වෙනුවෙන් සුයිසයිඩ් මිෂන් එක කම්ප්ලීට් කරලා තියෙනවා. අපිත් සුයිසයිඩ් වෙන්නේ නැතුව දැන් අපේ මන්ත්‍රීකම නැති කරලා සමහරු සතුටු වෙනවා ඇති අපේ දිනුම් කියලා. ඒගොල්ලෝ දිනුම් නැහැ. මමයි මිනිස්සේ අද ඇත්තසෙම සතුටු වෙනවා. අපි අවුරුදු දෙකක් මේ වැඩසටහනින් ලංකාවට දැනෙන වෙනස කරලා නම්බුකාර පිටින් කොන්ද කෙලින් තියාගෙන අපිට මෙතනින් එළියට යන්න අවස්ථාව ලැබීම ලංකාවේ මිනිසුන්ට එක්ස්පෙරිමන්ට් කරන වෙලාවක් නෙමෙයි. අපි අපිව විශ්වාස කරගන්න ඕන වෙලාවක්. වැඩ පෙන්නපු මිනිහෙක් ඉන්නවා මේ රටේ. විශ්වාස කරන්න ඇත්තට මට තවම තේරෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැති වුණා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා යටතේ ඡන්දයක් තියන්න ඕනේ. හැමදාම දේශපාලන වශයෙන් බෙදිලා විවේචනය කරගෙන ගාගෙන මඩ ගහගෙන අන්තිමට මේ රට විනාශ කරලා තින්න නිසා මම අවසාන වශයෙන් කියන්නට ඕනේ, සුයිසයිඩ් මිෂන් එකේදී මිනිසු බේරලා අපි දෙන්න ඒ සුයිසයිඩ් එකට හවු වුණාට කමක් නැහැ. හැබැයි අපිට ඕන බේරන්න ඕන මිනිසු කණ්ඩායම බේරන්න මටත් මනුෂ්‍යටත් හැකිවීම. හැබැයි අපි දේශපාලන වශයෙන් අලුත් ගමනක් ආරම්භ කරනවා. ජනාධිපතිතුමා නිර්පාක්ෂිකයි, මායි මනුෂ්‍යත් අද ඉඳන් නිර්පාක්ෂිකයි කියන එක මේ අවස්ථාවේ බය නැතුව කියන්න ඕනේ. මෙම අධිකරණ තීන්දුවත් සමග ඇති වූ තත්ත්වය පිළිබඳ ස්ථාන කීපයකදීම විවිධ අදහස් පළ කෙරුණා. අධිකරණය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න රකින්න මේ ජනාධිපතිවරණයක් ආසන්නයේ තියෙද්දී නැවත වතාවක් ජනතාවට පෙන්නලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අධිකරණය බැඳිලා ඉන්නවා කියන එක එතනින් අපිට පැහැදිලි. මනුෂ අමාත්‍යතුමත් හරින් අමාත්‍යතුමත් විශාල කාර්යභාරයක් ජනාධිපතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරය ඉටු කරමින් තිබෙන්නේ. මට එක වෙලාවකට හිතෙනවා එතුමාලාට ඒ වැඩ කටයුතු කරගෙන යෑමට පහසුවක් වූවාද කියලා. මොකද තව මාසයක් උපරිම මේ පාර්ලිමේන්තුව ඕනම් තියේ. ඉන් අනතුරුව ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණකට යා යුතුව තිබෙනවා. ඒ නිසා මම හිතනවා මා අධිකරණ තීන්දුව ගැන මේ අවස්ථාවේ කතා කරන්න යන්නේ නැහැ. නමුත් එතුමන්ලා වෙනදාට වඩා ශක්තිමත්ව අදාළ ප්‍රශ්නෙට මුහුණ දීමට සූදානම් දේශපාලඥයන් දෙදෙනෙක් අමාත්‍ය කංචන විජේසේකර මහතාද එක්ස් සටහනක් තොමින් සඳහන් කර තිබෙන්නේ හරින් ප්‍රනන්දු සහ මනුෂ නානක්කරණ මහතුරුන් රටට අත්‍යවශ්‍යම අවස්ථාවේදී ජනාධිපතිවරයාට සහයෝගය ලබා දුන් බවයි. රට යළි ගොඩනැගීමේදී ඔවුන් දෙදෙනා සිදු කළ මෙහෙය කිසිසේත් අවතක්සේරු කළ නොහැකි බවද එම එක්ස් සටහනේ සඳහන්. පසුගිය වසර දෙකක කාලය තුළදී සංචාරක සහ විදේශ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන් ඔවුන් විශාල මෙහෙයක් සිදු කළ බවත් අමාත්‍යවරයා පවසනවා. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මනුෂ නානක්කාර මහතා වෙනුවෙන් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කරන බවත් හරින් ප්‍රනන්දු මහතාගෙන් ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයට අනුව මහජන නියෝජිතයෙකු පත්කරන බවයි සමකි ජනබලවේගී මහලිකම් රංජිත් මන්තුම් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. 2020 මහමැතිවරණයේ සමගි ජනබලවේගයෙන් තරඟ කළා පාර්ලිමේන්තුවට ගිය හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයාත් මනුෂ නානායකාර මන්ත්‍රීවරයා
ආමාත්‍යවරයාත් පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කරපු නිසා විනය පරීක්ෂණයක් තියලා ඒ අයව පක්ෂයෙන් ඉවත් කරා, පක්ෂයෙන් අයින් කරා. මේ සම්බන්ධව අපි මැතිවරණ කොමිසමට දැන්නා. ඒ අනුව මැතිවරණ කොමිසමෙන් මෙයාගේ මන්ත්‍රී ධුරයෙන් අයින් කරා. අපේ තීරණයට විරුද්ධව මෙයා අධිකරණයට ගියා. අධිකරණය ඒකමතිකව තීන්දුව කරා. අපි ගත්ත තීන්දුව නීත්‍යානුකූලයි. ඒ අනුව අද දින ඒ දෙදෙනා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කිරීම අධිකරණයත් පිළියරන් නීත්‍යානුකූල තත්ත්වයට පත් වුණා. මැතිවරණ පනත අනුව මන්ත්‍රීවරයෙක් ඉල්ලාසුනත්ව පුරප්පාඩුවක් ඇති වුණොත් ඒ සඳහා ලයිස්තුවේ ඊළඟට මනාපගත්ත අපේක්ෂකයා තමයි තේරීපත් වෙන්නේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකුඩ මහත්මයා මේ මන්ත්‍රී ධුරයට පත් වෙනවා. හරින් ප්‍රනාන්දු මැතිතුමා ජාතික ලයිස්තුවෙන් තෝරාපත් කරපු මන්ත්‍රීවරයෙක්. පක්ෂයේ අපි කෘත්‍යාධිකාරී මණ්ඩලයත් ඒ වගේ පක්ෂයේ කල්මනාකරණ මණ්ඩලයත් එක්ක අහුවෙලා අපි තීරණයක් ගන්නවා කවුද මේකට පත් කරන්නේ කියලා. අපිට ආරංචියක් ලැබිලා තියෙනවා මේ දෙපළ දැන් රාජ්‍ය ඇමතිවරු ඇමතිකමෙන් ඉල්ලාස්සෙන් යනවා කියලා. මම හිතන්නේ ඒකේ අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මන්ත්‍රීකම නැති වෙනකොට නිකම්ම ඇමතිකම නැති වෙනවා.